මෙහෙම අපි තේරුම් ගන්න ඕනේ මම හැමදාම කියන දෙයක් තමයි මේ රටේ සංවර්ධනයක් ඇති කරන්න ඕනේ. හරි ඒ සංවර්ධනය කියන්නේ මිනිසුන්ගේ අතට මුදල් එන්න ඕනේ. ඒකට මූලිකම මේ කළ යුතු දේ තමයි රැකියා උත්පාදනය වෙන්න ඕනේ. එතකොට රැකියා උත්පාදනය වෙනකොට හොඳ පඩියක් ලැබෙන්න ඕනේ. එතකොට සාධාරණ පඩියක් ලැබෙනවා නම් මිනිසුන්ට තමන්ට අවශ්‍ය භාණ්ඩ සේවා සාධාරණ මිලකට ලබා ගන්න හැකියාවක් ලැබෙන්න ඕනේ. දැන් ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව ආදායම් මාර්ග ටික කඩා කප්පල් කරලා දානවා. දැන් ගොවියොන්ට මොකද වෙලා තියෙන්නේ? හරි ඒ කට්ටියට එන කන්නේට ආදායම් මාර්ගයක් නැහැ. මොකද පොහොර නවත්තලා ඒ මිනිසුන්ට මේ මේ තෙල් බෙහෙත් ටික නවත්තලා ඒ මිනිසුන්ගේ ආදාය සම්පූර්ණයෙන්ම නැති කරලා දිනවා. එතකොට ගමේ ගොවි මහත්තයාගේ ආදායම නැති වුනහම සම්පූර්ණ ග්‍රාමීය ආර්ථිකයටම පහරක් වදිනවනේ. එතකොට කෘෂිකර්මය සම්බන්ධයෙන් කෘෂිමාර්ගයට එකතු වෙලා ඉන්න සියලු දෙනාගේම ආදායම පල්ලයට යනවා. එතකොට ග්‍රාමීය ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. ග්‍රාමීය ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනකොට ඔවුන් නගරයට එන්න බලනවා. නගරයට ආවහම ඊට වඩා ප්‍රශ්න නගරයේ ඒ ග්‍රාමීය ඒ ජනතාවගේ නැවතත් හට ගන්නවා. ඊළඟට බලන්න කර්මාන්ත. කර්මාන්ත කිසිම දෙයක් දියුණු වෙන්නේ නැහැ. ප්‍රේමදාස මහත්තයාගේ කාලේ පටන් ගත්ත කර්මාන්ත වලට අමතරව පටන් ගත්ත කර්මාන්ත ශාලාවක් තාම නැහැ. හරි. එතකොට බලන්න එහෙමනම් සේවා හරි IT සේවාවල් විතරක් යම් කිසි ප්‍රමාණයකට දියුණු වෙලා තියෙනවා. නමුත් ඊට එහාට අලුත් දෙයක් මේ රටේ කරලා නැහැ. හරි. එතකොට මේ රට වහගෙන බදු තාප්ප බැඳගෙන ආනයන සීමා දාගෙන විශ්වාස කරනවා නම් මේ රටේ සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් කියලා ඒක කිසි දවසක වෙන්නේ නැහැ. ඉතින් දැන්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනේ අපේ රටේ මේ අපේ පොඩි රට ලෝකෙට එකතු කරන්නේ නැතුව අපිට ගමනක් නැහැ. හරි ලෝකෙට එකතු කරලා අපි ගෝලීය නිෂ්පාදන ජාලවලට එකතු වෙලා අපිට පුළුවන් වෙන්න ඕනේ කොරියාවේ, ජපානයේ, තායිලන්තේ, වියට්නාමේ, අඩුම ගානේ බංගලාදේශ වගේ දැන් රැකියා උත්පාදනය කරන්න, රැකියා නිර්මාණය කරන්න, රැකියා නැතුව කොහොමද දරිද්‍රතාවයෙන් මිනිස්සු එළියට ගන්න? මේක මේක සරල දෙයක්. හරි රැකියා උත්පාදනය කරන්න බැරි ආර්ථිකයකින් ඇති වැඩක් නැහැ. මොනවද කරන්නේ? කොහෙන්ද රැකියා දෙන්නේ? ආණ්ඩුව රැකියා මේ අසංකල රැකියා දෙනවලු 30,000, 40,000, 50,000. එහෙම රැකියා දීලා ඒවයින් ජීවත් වෙන්නවත් හැකියාවක් නැහැ. හරි මේක මේක තමයි මූලික දෙය. හරි රැකියා නිර්මාණය කරන්න පුළුවන් ආර්ථිකයක් හදන්න ඕන. හරි රැකියා නිර්මාණය කරන්න ආර්ථිකයක් හදන්න නම් මේ රට ලෝකෙට එකතු කරන්න ඕන. ඉතින් ඔය දේ තේරුම් ගන්න බැරි නම් කිසි දවසක මේ ප්‍රශ්නෙන් ගොඩේ නැහැ කියාවක් නැහැ. මෙහෙමනේ දැන් හෙට අනිද්දා බජට් එක එනකොට පෙනෙයි මේ ගොල්ලොන්ට කිසිම හැකියාවක් නැහැ මේ පොඩි පොඩි විදිහේ ආදායම වැඩි කරලා මේ මහ විශාල දැවැන්ත කවදාවත් නොවි වුරු මේ ආවැය පරතරය විසඳගන්න. ඔව් මත්පැන් දුම්වැටි වලට බදු වැඩි කරાવી. හොඳයි කමක් නැහැ වැඩි කරලා යම් කිසි ගාණක් එකතු කරගනීවි. නමුත් ඒකෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒකෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ ප්‍රශ්නේ විසඳන්න නම් ආර්ථිකයේ සම්පූර්ණම ව්‍යුහාත්මක වෙනසක් කරන්න ඕන. දැන් බලන්න බජට් එක ඉදිරිපත් කරාම පෙනේ බලාපොරොත්තු වෙච්ච ආදායමෙන් 160ක්වත් මං හිතන්නේ 65ක්වත් ලැබෙන්නේ නැහැ. රුපියල් බිලියන 2000ක් බලාපොරොත්තු වුණාට මං හිතන්නේ රුපියල් බිලියන 1500ක්වත් අතට එන්නේ නැහැ. හරි හම්බ වෙන සම්පූර්ණ ආදායම මදි. මේ අහන්න මං කියන කතාව ණය පොලියයි මේ පඩියයි මේ විස්තරම වැටුපයි කියවන්නේ. ඔය තුන ගෙව්වහම මුළු ආදායමට වඩා 100ට 160ක් විතර වියදම් කරලා ඉවරයි. ඉතින් කොහොමද මේ රට ගෙනියන්නේ? කොහොමද මේක ගෙනියන්නේ? මේක ගෙනියන්න බෑ. අද මේ ලෝකේ සියලුම රටවල් ගත්තොත් ලංකාව තමයි ඉහළින්ම ඉන්නේ. ඉහළින්ම ඉන්නේ රජයේ ආදායමට සාපේක්ෂව පොලියක් ගෙවන්න පුළුවන් පොලියක් ගෙවන්න තියෙන රට. ශ්‍රේණිගත කිරීමෙන් සම්පූර්ණයෙන්ම පල්ලෙහාට දාලා යනේන මන්නේ ද්විතීක වෙළඳ පොලේ ලංකාවේ ස්වෛරී ජාත්‍යන්තර බැඳුම් කර විකිණෙන්නේ පොලිය. ඔහු නිල්ලනවා පොලිය 135 40.
කොහොමද ණය ගන්න අනිත් පැත්තෙන් කියනවා අපි ඔමානෙන් ණය ගේනවා අපි මේ මේ කටහරකෙන් ණය ගේනවා මහා ලොකු කියමන් කියනවා අපි දැක්ක කබ්‍රල් උන්න ඇහි කියනවා කොහ ආවද අපි දැක්ක ගම්මන්පිල මහත්තයා කියනවා මේ කොහෙන්ද මන්දා මේ අර මේ 107ක මේ 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 ගෙවීමක් කරලා ඩොලර් බිලියන 2කමාරක ණයක් ගන්නවා කියලා කො ආවද ඔමානෙන් ආවද කටාරකෙන් ආවද ආවේ නැහැ මේ ඔක්කොම පුහු කතා සල්ලි නැහැ හරි ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක හදිසි ණයක් ගන්න යනවා මේ මිනිස්සු ඉතින් අපිව බේර ගන්න කීයක් හරි දෙයි හරි චීනෙන් එනවයි කියපු බිලියන් ගණන් ආවද කො සල්ලි දැන් කියනවා විකුණනවා කියලා යුග ධන මේකේ විකුණලා කියලා දැන් ඒකේ ඩොලර් මිලියන 250 එන සතිය එනවලු හරි ඒක විකුණලා ඉවරයි හරි එතකොට ඒක විකුණනත් එන්නේ 250 නම් ඩොලර් මිලියන ඉතුරු කොහෙන්ද ගන්නෙ දැන් විකුණන්න දාපුවා විකුණන්න කවුරු හරි කවුරුත් ආවද මේක මහා අර්බුදයක ඉන්නේ මම හිතන්නේ අපේ රටේ ජනතාවට තාම තේරුම් ගිහිල්ලා නැහැ කොච්චරනම් දැවැන්ත අර්බුදයකද මේ මිනිස්සු මේ රට හිර කරලා තියෙන්නේ ඉතින් ගෑස් ගත්තොත් ඉවර කරන්න පුළුවන් නම් ගෑස් නිදි තියනවා නම් මොනවටද එහෙනම් ඇමරිකන් කම්පැනියක් එක්ක අවුරුදු කාලාන්තරයකටම ඉදිරියට තනිකර ඔවුන්ගෙන් ගෑස් ගන්න මේ එකඟත්වයකට එන්නේ එතකොට ලංකාවේ ගෑස් මොනවද කරන්නේ ගෑස් ගත්තයින් පස්සේ ඒවා පාවිච්චි කරන්න ඕනේ පාවිච්චි නොකර තියා ගන්න බෑනේ ගෑස් ටික හරි එහෙමනම් ගෑස් එක සම්පූර්ණයෙන්ම පරස්පරයිනේ අපේ ගෑස් නිදියක් තියෙනවා නම් ඒ ගෑස් නිදියෙන් ගෑස් ගන්න අපි අවුරුදු දෙකකින් මේ මේ ප්ලෑන් කරලා තියෙනවා නම් එහෙමනම් මොනවද අවුරුදු පහෙන් පහ දීර්ඝ වෙන විදියට නිව් ෆෝට්‍රස් එකත් එක්ක එකඟතාවයට ආවේ දැන් මම දැක්ක දයාසිරි ඇමතුමා කියනවා බැසිල් ඇමතුමා කිව්වලු එයා දැක්කෙත් නැහැ කියලා මේ 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 ඇග්‍රීමන්ට් එක කාවද කවුද ගොනාටන් ගන්න හදන්නේ මං අහගෙනයි මේ මේ කවුද ලොකු කැමතුමා පාර්ලිමේන්තුවේ කියනවා මේ අපේ ගෑස් එනවා ඒ ගෑස් එනකන් කෙටි කාලීනව අවුරුද්දකට දෙකකට විතරයි කියලා මේ නිව් ෆෝට්‍රස් එකත් එක්ක ගෑස් ගන්න එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා අපි බබ්බුද අපි මොඩයෝද හරි මේ මේ රටේ මිනිස්සුන්ව මේ විදිහට රවට්ටන්න පුළුවන්ද මේකනේ කිසිම දැක්මක් නැහැ කිසිම දැක්මක් නැහැ හරි මෙහෙම රටක් ගෙනියන්න බෑ ජනතාවට බඩගිනේ තමයි ඉන්න වෙන්නේ ජනතාවට කන්න සල්ලි කො සල්ලි එහෙනම් දැන් කියනවනේ ආර්ථිකය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා කියලා දැන් ඔය කබ්‍රල්ු නැහැ කියන්නේ ගිය කාර්තුවේ ආර්ථික වර්ධනය 12.7යි කියලා ඉතින් 12.7කින් මේ රටේ ආර්ථිකය වර්ධනය වෙලා නැහැ නේ කිසි දවසක මෑත ඉතිහාසයේ ගිය කාර්තුවේ එච්චර වර්ධනය වුණාලු එතකොට එක පැත්තකින් කියනවා ආර්ථිකය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා කියලා හරි අනිත් පැත්තෙන් කියනවා මේ මේ කොවිඩ් එක නිසා මේ මහලුකෝ අමාරුවක් වටනවා කියලා මේක මේක පරස්පරයක් මේ මේක එකට එක පෑදෙන්නේ නැහැ මේක මහා ලොකු බොරුවක් වංචාවක් මුලාවක් කරන්නේ. ඉතින් මේ කට්ටියට තේරෙන්නේ නැත්තම් කොහොමද කියලා මේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරලා හරකවලා හරි පැත්තට ගන්නේ. හරි එහෙමනම් ඉතින් අවුරුදු මේ කට්ටිය ඉන්නකම්ම එන අවුරුදු දෙකේ තුනේම හරි මේ දුක විඳින්න වෙනවා. හරි අපිට මතකනේ මීට කලිනුත් මේ වගේ වැඩ කරලා අන්තිමට මිනිස්සුන්ට කන්න නැතුව කුණුබක් කිවලා බල්ලොයි මිනිස්සුයි පොර කෑවනේ. කෑම හොයන්න. හරි එතකොට මේ ඊයේ පෙරේදා මේ 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 මොකද්ද මේ මේ මොකද්ද ගහපු ගැසට් එක අයින් කළා ආයේ තව හෙටන්නේ දවෙනකොට ආයේ ගැසට් එක ගහන්න ඉඩ තියෙනවා කරගන්න දෙයක් නැති වුණොත් එහෙම ඒ කියන්නේ දැක්මක් නැහැ වැඩපිළිවෙලක් නැහැ ඔහෙ එදා වේල ටුවර්ස් වගේ අද එකක් කරනවා හෙට තව එකක් කරනවා අනිත් දවසේ තව දෙයක් කරනවා එතකොට මොකද්ද මේ වැඩපිළිවෙල හරි එතකොට මේ වැඩපිළිවෙලක් එක්කනේ ඉස්සරහට යන්න ඕනේ හරි වැඩපිළිවෙලක් නැතුව දැක්මක් නැතුව ඔහි ආගිය අතට මේ 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 හීනෙන් දකින්නවා ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මේ රටක් මේ විනාශ කරන්නේ අපේ රටේ මේ ලක්ෂ 220ක් ජනතාවට මේ පාරට ඇදලා දාලා කන්න නැති තත්ත්වයක් නුදා කරන්නේ විකල්ප තමයි මේ මිනිසුන්ට ගෙදර යන්න වෙනවා
මිනිසුන් ඉදලෙන් ගහලා එලවන්න කලින් මේ මිනිස්සු ඉල්ල අස්සනවා වඩා හොඳයි. එහෙම නැත්තම් මේ මිනිසුන්ට කියන්න වෙනවා ඔව් අපිට ලොකු මේ මේ වැරදි වැඩපිළිවෙලක් කරා අපේ නොදැනුවත්කම හරහා අපේ අසාර්ථකභාවය හරහා මේ මේ රට මෙතනට වැටුණා. අපි ඒක නැවතත් ගොඩ ගන්න උත්සාහ කරනවා කියලා බජට් එකෙන් කියන්නේ. එහෙම හොඳ බජට් එකක් දෙනවා කියලා මම මම මුදල් කමිටුවේ ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. හරි. මම දන්නවා මොකක්ද දෙන්නේ කියලා. කර කියා ගන්න දැති ණය ගෙවා ගන්න බැරි, පඩි ගෙවා ගන්න බැරි, පොලිය ගෙවා ගන්න බැරි, කඩා වැටිච්ච, විනාශ වෙච්ච මේ මේ ආර්ථිකයක් එක්ක මේ කොච්චර විශ්වකර්මයෝ හිටියත් කොච්චර පඬිවරු හිටියත් කොච්චර සර්කස්කාරයෝ හිටියත් මේක මේ තියෙන න්‍යායාත්මක දෘෂ්ටියත් එක්ක ගොඩ ගන්න හැකියාවක් නැහැ. නෑ විකල්පය ජයර් ජයවර්ධන 1977 ඡන්ද දීලා එනකොට මේ රට තිබුණේ මෙන්න මේ වගේ න්‍යායක් එක්ක ගිහිල්ලා මිනිසුන්ට අන්දමන්ද වෙලා තිබුණේ මිනිසුන්ට කන්න නැතුව හිටියේ. හරි නමුත් ඒක වෙනස් කරා. හරි වෙනස් කරා. හරි අවුරුදු ගාණක් ගියා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා මේ ගමට ගෙනිච්ච කර්මාන්තය. ඊට පස්සේ රැකියා නිර්මාණය කරා. ගමේ ඒ ඒ ඒ මේ කාන්තාවන්ට පුද්ගලයන්ට රස හම්බුණා. හරි ගම දියුණු වුණා. හරි මිනිසුන්ට මේ වාහනයක් අරගෙන ගයක් හදාගෙන දියුණු වෙන්න අවස්ථාවක් ලබා දුන්නා. අසන මිනිසුන්ට ජනසවිය දුන්නා. හරි එහෙම තමයි මේ මේ ඒ කාලේ ආණ්ඩු පරිවර්තනය කරා. හරි ඊට පස්සේ අපිට ආණ්ඩුවක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපිට ජනාධිපතිවරයෙක් හිටියේ නැහැ. දැන් අවුරුදු ගානක් තිස්සේ ඊළඟ ජනාධිපතිවරයා යටතේ අපේ සජිත් ප්‍රේමදාස මෑතුමාගේ නායකත්වයෙන් අපි මේ රට සම්පූර්ණයෙන්ම වෙනස් කරලා මිනිසුන්ට නැවත ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. ජනතාව අමාරුවෙන් හරි වේල් තුන කනවා දැන් නේද? ජනතාව කොහෙද වේල් තුන කන්නේ?